අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමින නවදහනේ පුවත් සිරස්තල වෙත රටම ආදරය කළ නැදුන්ගමුවේ රාජා දිවියට සමුදෙයි ඉන්දන පිරුම් මල් අසල නොසන්සුන්කාරී තත්වයක් Local Velanda Pole, Boratel, Barlayak, Dollar, Ekasieti Hatanagi, Wasser Dahatuna Katapasu, Warta, U, Ihelema Agamiai, Gas Hinge Ududuai, Ratapura Gas Hingai, Indana Gas Netunut, Batata Banavita, Bakery Siet, Hatapahak Mahanaway, Nishpa the Kin Kiai, Gas Natinisa, Apana Shala to Vesei, Adat Pai Hatahamarak Vidulia Kapai. Pasel Yali Vurtavei, Ekavara Pantia Kalamun Sankyavo Visakata Simavei, Atem Pradeshavala Sisunge Feminima Avamatamaka Samasta Covid Rogin, High Laksha Panas Dahasa Ikmavai, Dina Hataris Atakata Pasu Aduma Covid Marana, EA. Then Deshiapuat සියලු ජනයාගේ හද කම්පා කරමින් ශ්‍රී දළදා මාලිකාවේ කරඬුව වැඩම කළ නැදුම්ගමුවේ රාජා හස්තියා මිය ගොස් තිබෙනවා. මිය යන විට නැදුම්ගමුවේ රාජාගේ වයස අවුරුදු 69ක්. නැදුම්ගමුවේ හස්ති රාජාගේ දේහයට අදපස්වරුවේ පංචකූලයේ ලබා දීමෙන් අනතුරුව මහනුවර කෞතුකාගාරය වෙත රැගෙන යාමට නියමිතයි. අපේ රටේ අලියතුන්ගේ ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිව යනවා. එකල කන්ද උඩරට සෑම ප්‍රභූවරයෙකුටම අලියතුන් කිහිප දෙනෙකුම සිටි බව වාර්තා වෙනවා. ගරු ගැඹීරත්වයේ වගේම නම්බුකාරකමේ සංකේතයක් විදිහට ඉතිහාසයේ ඉඳන්ම අලියතුන් හඳුන්වන්නට පුළුවන්. අපේ රටේ ඉන්න දැවැන්තම සද්දන්තයන් අතර කෙනෙක් තමයි නැදුන්ගමුවේ රාජා. 1953 වසරේ ඉන්දියාවේ මයිසූර්හිදී Raja Upatala Batibuna Indiamen Labulu Parityagyak Vidihatai Nadungamuye Raja Hedinvenne Nadungamuye Raja Lesa Namlabana Me Apurvatama Hastiya Mahanuwara Sri Dalada Maligave Perahare Sadhatuka Karanduwa Wedama Karavime Ati Utumu Bhagya Uda Karagatta Siya Palamu Randoli Peraharata Nadungamuye Hastiya Ekwanne 2006 Varshayedi මේ අපූරු හස්ති රාජයා ගම්පහ සිට මහනුවරට කිලෝමීටර් 90ක් ගෙවා පයින්ම ශ්‍රී දළදා මාලිගාවට පැමිණීම විශේෂිත සිදුවීමක්. ඒ මග දෙපස ජනතාවගේ නොමද ගෞරවයට සහ ආචාරයට පාත්‍ර වෙමින් නැදුන්ගමුවේ රාජා හස්තියාගේ බහරකරු ලෙස කටයුතු කළේ වෛද්‍ය හර්ෂ ධර්මවිජේ මහතායි. මේ හස්තියා වෙනුවෙන් කළ හැකි සෑම කටයුත්තක්ම ඔහු ඉෂ්ට සිද්ධ කළා. ටිකෙන් ටික වයසට යද්දී රාජා අසනීප කිහිපයකින් පෙළුණා. රාජාගේ හුස්ම ටික පරිස්සම් කරගන්න රාජා ළඟින්ම උන්නේ කළු මාමා. ඔහු රාජාව දැක්කේ තමන්ගේ පුතෙක් විදිහට. ඇත්තටම රාජා නැති අඩුව අපි හැමෝටම වගේම කළු මාමට මුළු ජීවිත කාලය පුරාම දැනේවි. මොකද කළු මාමගේ මුළු ජීවිතේම උනේ රාජා නිසා. රටේ සියලු ජනතාවගේ හදවත් කම්පා කරමින් අද පෙරවරුවේ අසන්නට ලැබුණේ ජාතික සම්පතක් වූ නැදුන්ගමුවේ හස්තියා අද අලුයම මිය ගිය බවයි. පෙරහැර කරඬුව වඩන්න දායකත්ව ලබා දුන්නා. ඒ වගේම මේ 2006 වසරේ සිට දෙවතාවක් හෝ තුන්වතාවක් හැර සෑම වසරකදීම 2021 වසරේ ඇසළ පෙරහැර මංගල්‍යය දක්වා මේ හස්ති රාජයා පුරා දින 10 තුළම දළදා පෙරහැරට සම්බන්ධ වෙමින් පෙරහැර කරඬුව වැඩමවීමේ කටයුත්තට දායකත්ව ලබා දුන්නා. ඇසළ පෙරහැරේදී දළදා පෙරහැර කරඬුව වැඩමවද්දී පාවඩේ එළෙනතුරු සම පාදයේ නැතබා ජනකලා
ලෝකෙටම දැක බලා ගන්න හැකි වුණා. ඉතින් ඒ වගේ පුරුද්දක් කියන ඉතා වටිනා සතෙක් අහිමි වීම දළදා මාලිගාවටත් ලාංකීය ක්‍රීඩාලියක් හරපුරටත් විශේෂයෙන් ගම්පා දිස්ත්‍රික්කෙම සීමා පෞරවට දරාගත්තේ නොහැකි අඩුපාඩුවක් හැටියට. මේ යන විට නැදුන්ගමුවේ රාජාට වයස අවුරුදු 69ක්. සියලු බැතිමතුන්ගේ සහ දෙස් විදෙස් සංචාරකීන්ගේද නොමද ගෞරවයට මෙන්ම ආදරයට පාත්‍ර වූ අපිට හිටපු ලස්සනම දළ ඇතා විදිහටයි නැදුන්ගමුවේ රාජා සැලකෙන්නේ. ඇත්තටම රාජා කියන්නේ පින්කාර ඇතෙක් කියන්න සාක්ෂි ඇස් දෙකෙන්ම දකින්න තරම් අපි පින්වන්ත වුණා. දළදා කරඬුව ගෙනියන්න එළපු පාවඩේ රැලි හැදුවේ සංසාර පුරුද්දට වෙන්න ඇති. අපේ රටේ ලස්සන දල තියෙන ඇතුන් ඕන තරම් ඉන්නවා. නමුත් මිනිසුන් ආදරේ ලස්සන දලවලට විතරක් නිසා ඒ ඇතුන් බොහෝ දෙනෙක් අකාලේ මිය යනවා. ඉදිරියට මේ ඇතුන් රැක ගැනීම අපේ යුතුකමක් සහ වගකීමක් ලෙස සලකමින් කටයුතු කිරීම තවත් නැදුන්ගමුවේ හස්ති රාජ්‍යයකු අපිට පහළ කරගන්නට හැකි හොඳම අවස්ථාවයි. නිරතුරු දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබ යෙහෙන් වැජබුණු නැදුන්ගමුවේ හස්ති රාජානනි කළපින් මහිමෙන් ඔබගේ සසර ගමන සුගතියටම පැමිණෙත්වා. නසා කෙලෙසුන් වඩා විටසුන් ලොහි ලොවුතුරු සුවය පතලා මහබිනික් මන් කරන මතුදා මමද කන්තක අසු වෙලා නොහැර අතහැර වැඳමිනු බලඟ පතන බුදු බව නියතදා. දිවයින පුරා සියලුම පාසල් අද ආරම්භ වුණා. ඒකාණ්ඩ වශයෙන් කොවිඩ් වසංගතයේ දැඩි ලෙස ව්‍යාප්ත වූ සමයේ සමස්ත පාසල් පද්ධතියම විවෘත කර තිබුණා. නමුත් කොවිඩ් ව්‍යාප්තිය අවම වූ මේ අවස්ථාවේදී පන්ති කාණ්ඩ වශයෙන් ආරම්භ කිරීම ගැටලුකාරී තත්ත්වයක් බවයි වෘත්ති සමිතිය පෙන්වා දෙන්නේ. දිවයින පුරා රජයේ සහ රජයේ අනුමත පාසල් අද ආරම්භ වුණා. ඒ සෞඛ්‍ය නිර්දේශය යටතේ ඒ අනුව පාසල් පවත්වාගෙන යාමේදී සිසුන් සංඛ්‍යාව මත කාණ්ඩ වශයෙන් ළමුන් ගෙන්වීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ. පන්ති කාමරයක සිසුන් 20-40 අතර සංඛ්‍යාවක් සිටී නම් එම පන්ති කණ්ඩායම් දෙකකට වෙන්කර සතියක් හැර සතියක් පන්ති පැවැත්විය යුතුයි. සිසුන් 40ට වැඩි ප්‍රමාණයක් සිටින පන්ති කාමරයක සිසුන් කොටස් 3කට බෙදා පන්ති පැවැත්විය යුතුයි. අද දින පාසල් මෙලෙස ආරම්භ කෙරෙනුද නගරපද හා බතු ආශ්‍රිත පාසල් ළමුන්ගේ පැමිණීමේ විශාල අඩුවක් පවතින බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමාගේ චක්කලේඛනයට අනුව කාණ්ඩ වශයෙන් තමයි ගෙන්නන්නේ. නමුත් අපට පොඩි ගැටලුවක් තියෙනවා. දැන් මේවර සාමාන්‍ය පෙළ විභාගයට ලියන ළමයි විශාල කාලයක් පාසල් අහිමි වෙලා තිබ්බේ. තව මාස 3කින් විතර වගේ ළමයින්ට විභාගයට වාඩි වෙන්න වෙනවා. ඉතින් මේ ළමයි කාණ්ඩ වශයෙන් ගෙනල්ලා උගන්වන්න ගියාම දැන් මෙයාට වාරි විභාගයක් තියන්නත් බැරුව ගියා. මෙයාල එකම වාරි විභාගයකට වාඩි වුණෙත් නැහැ. ඒ නිසා මේ අයගේ සාධන මට්ටම ඉතාමත්ම අඩු මට්ටමක තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ අඩුම තරමේ 10-11 ඒ පන්තිවල දරුවන්වත් ගෙන්නන්න අවසරයක් දෙන්න හොඳයි කියන එක තමයි මගේ අදහස. සංගීත ප්‍රසංග වගේ සියලුම දේවල් අනිත් සියලුම ශාස්ත්‍රයන් මේ කොරෝනා නීති වලට යටත් නැතුව කරනවා. පාසල් විතරක් කොරෝනා නීති වලට යටත් වීම ගැන අපිට කනගාටුක් තියෙනවා. කොවිඩ් වසංගතයේ රට පුරා බරපතල ලෙස ව්‍යාප්ත වූ පසුගිය සමය තුළ සමස්ත පාසල් පද්ධතිය විවෘත කිරීමට බලධාරීන් පියවර ගත්තා. කෙසේ වෙතත් දෛනික කොවිඩ් රෝගීන් වාර්තා වීම අවම මට්ටමක පවතින පසුබිමකයි පාසල් කාණ්ඩ වශයෙන් ආරම්භ කිරීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇත්තේ. මෙය ගුරු වෘත්තීය සමිතිය මේ වන විට දිගින් දිගටම ප්‍රශ්න කරමින් සිටිනවා. මේ වන විට වෙළඳපළේ බරපතල ගෑස් සිඟයක් නිර්මාණය වී තිබෙනවා. ගෑස් නැති නිසා ආපන ශාලා සහ බේකරි වැසී යාමේ තත්ත්වයක්ද මේ වන විට නිර්මාණය වී අවසන්. වෙළඳපළ තුළ යළිත වරක ගෑස් හිඟයක් නිර්මාණය වී ඇති බව දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ජනතාව සහ අලෙවි නියෝජිතයින් පවසනවා. දැන දැන යන සති දෙක තුනක් තිස්සේ මොකද්ද මේ කරන වැඩේ කියේ. ඉතින් අපි මොනවා කරන්නද නේද? සති තුනකින් විතර ආවේ නෑ මේ පැත්තට. ඒත් ලොකු එක විතරයි පොඩි ඒවා එන්නෙම නෑ. පහේක එන්නෙම නෑ. කම්පැනි එකට කෝල් කරාම මුකුත් කියන්නෙත් නෑ, ආන්සර් කරන්නෙත් නෑ ෆෝන් වලට ගත්තාම.
ගැස්රගත නෞකා තුනක් තවමත් මෙරට මුහුදේ නැංගුරම්ලා ඇති අතර ඩොලර් නැති නිසා එම නැව් නිදහස් කර ගැනීමට බැරි බවයි වාර්තා වුණේ. ඩොලර් නැති නිසා මෙරට වාණිජ බැංකු ණයවර ලිපි නිකුත් කරන්නේ නැති බව ගැස් සමාගම් පවසනවා. ගැස් අර්බුදය නිසා මෙවන විට ආපනශාලා රැසක් වසා දමා ඇති බවයි ආපනශාලා හිමියන්ගේ සංගමය පවසන්නේ. තේ කෝප්පයක් බොන්න තැනක් අද නොමැති වීම කනගාටුදායක සිද්ධියක්. සම්පූර්ණ මේ සම්බන්ධව විශේෂ බාර ඇමතිරුවක් කියන්න ඕන හේතුව තමයි ගෑසිගේ. මෙයාලා තමයි මේ ගෑස් අර්බුදයේ සම්පූර්ණ බක් කියන්න ඕන මේ පාර්ශවය. ආණ්ඩුව සමාගම ලිට්‍රෝ සමාගම බාල ගෑස් හරි පුපුරණේ වාරි මොනියම්ම කර වෙලදපොට දැම්මා. හැබැයි මේ අප්පුවාම ඉලගේ ගෑස් ටික තව වෙනතුරු ඉල්ලුමට සැපිරු මේකළු දීගන්න බැරුණා. මේකළු තනිකර ගහන්න ඩීල් එකක්. ලංකාවේ සියලුම හෝටල් ආපනශාලා ආහාර පාන සකල ස්ථාන 160ක් අදිනවට බහාලි වෙරයි. අද වෙනකොට කොළඹ නගරය බොරැල්ල මරදාන නාරේම්පිට කිරුලපන නුගේගොඩ මාර්ගම ඇතුළු කොළඹ නගරයේ පිටකොටුව බැස්ටියෙන් මාවත ඉඳලා මේ සියලු ආපනශාලා භාගයට භාගයක් පැහැලා තිබෙන්නේ ගෑස් නැති නිසා. අපි මේ චෝදනාව කරන්නේ පාරිභෝගික ඇමතිවරයාට මේ ගෑස් සම්බන්ධ විශේෂ බල ඇමතිවරයාට. අපි දැක්කා ඊයේ මාධ්‍ය ප්‍රශ්න කරනකොට ලසන්තල් ගියමන්නේ යවන තාක්ෂණකරු ඇමතිවරයන් අහන්න කියලා. තාක්ෂණකරු ඇමතිවරයාද මෙරට කැබිනට් ඇමති ගම්මන් පිල්ලා විමල්ලා කෙකර ගාලා ඉඳලා පිටරේ දාලා ගියා වගේ මෙන්න මේ විශේෂ බාර ඇමතිවරු කණින් අද එළිය දාන ජනාධිපතිතුමනි. මේ අතර ඉදිරි දින තුන තුළ ඉන්ධන සහ ගෑස් හිඟයක් තිබුණොත් ඉදිරියේදී බේකරි 75%ක් වසා දැමීමට සිදුවන බව කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි නිෂ්පාදකීන්ගේ සංගමේ කැඳවුම් කරු කමල් පෙරේරා මහතා පවසනවා. මේ ගෑස් ඉන්ධන සියල්ල හිඟවීම නිසා මේ වෙනුවට බේකරි කර්මාන්තය, හෝටල් කර්මාන්තය, ආපනශාලා කර්මාන්තය කඩාගෙන වැටලා තියෙනවා. ලබන බදාදා වෙන විට වෙළඳපොලේ ගෑස් ටික නැති වුණොත්, තෙල් ටික නැති වුණොත් බේකරි 75%ක් විතර වහන්න වෙනවා. මොකද නවීන තාක්ෂණ අනුව පවත්තාගෙන යන බේකරි සහ හෝටල් ආපනශාලාවල් තියෙන්නේ, ආණ්ඩුවක් තියෙන්නේ මේවා පාලනය කරලා මහජනතාවට අවශ්‍ය පහසුකම් ටික සපයන්න. මෙහෙමනම් ආණ්ඩුවක් තිබිලා වැඩක් නැහැ කියන එක තමයි අපි අද දවසේ කියන්නේ. මේ වන විට ඉන්ධන පිරුම්හල් අසල පෝලිම් පෙනුමට දක්නට ලැබෙන්නේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක්. ජනතාව ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින් පොලිසිය සමගද ගැටුම් ඇති කර ගන්නා තැනට අද පත් වෙලා. මේ අතර ලෝක වෙළඳපළේ බොරතෙල් බැරලයක මිල වසර 13කට පසුව අද පෙරවරු වන විට වාර්තාගත ලෙස ඉහළ ගියා. ඒ ඇමරිකානු ඩොලර් 130ක් දක්වායි. ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා කිව්වේ පසුගිය පස්වනදා ඉඳලා ඉන්ධන පෝලිම් අවසන් කරනවා කියලා. එහෙත් තවමත් රට පුරා දිගු පෝලිම් දක්නට ලැබෙනවා. පෝලිම් වල ඉඳගෙන ඒ පීඩාව දරාගෙන ඇතැම් විට ගීතයක් ගායනා කරමින් සතුටු සාමිච්චය යෙදුණු ජනතාව අතර දැන් ගැටුම්කාරී තත්ත්වයන්ද වාර්තා වනවා. අපි තෙල් ගන්න තමයි ඉන්නේ. කොහොමද දැන් පොලිස් තුන් තුනක මේක බලන්න බහ බලනකො. මේක නෑ. අපි තෝරේ. ඉන්නම කෙරුම් මෑම. මේ තෙල් බවුසරේ මෙතන භාගයයි අතනට භාගයයි ඉන්න තියෙන්නේ. හරිද? මෙතනද සර් වොයිස් නෝට් එක ගෝල මෙතනට ඔක්කොම බාන්න කියලා. හරිද? මෙතනට ඔක්කොම බාලා ඉවරලා අපිට නැති වෙනවනේ තෙල් ටෝඩ. අපිත් අතර දවස් හතරක්. අපිත් දවස් හතරක් ඔක්කොම ගන්න ඉන්නවනේ. අපිත් දවස් හතරයි. බලලාගේ. සංස්ථාත් එක්ක කතා කරන්නේ එහෙම කරතෝ අප. ගහන්න බාන්න කියලා සංස්ථාව. ආ හරි. අපි එතන ඔයාලගේ අමාරුකම් තේරෙනවා. බන්දේ තේන ඔක්කොම තේරෙනවා. ඒ වටේ අපිට පොර හැකි දෙයක් නැහැනේ. ඒකින්ද ගිහිල්ලා ඔක මේව කළා. ඊගාව එක ඒක තමයි. යකෝ දැන් ලොස් කරන පොල් ඉන්නේ. අන්න පොන්න තිනවද? මෙතන ඉන්න කාලේ බිලා තිනවද මිනිස්සු? හැම දෙයක්ම රැකියාව තියෙන අපේ වැඩනේ වැඩ කරන්නේ මාරුව වැඩ කරන්නේ. පොලිමක ඉන්නේ. කවුද වැඩ කරන්නේ? ඔබට කවුද අපිට කන්න දෙන්නේ? අපි දැන් දුන්නා. අපි මේ දවස් තුන හතරම පොලි පොලි ඉන්න ඕනේ නේද? මේක අනුන්ට ආපු ගෞසරයක් මෙතන බාගෙන තින්නේ. අයියේ සෙට් එකේ නම තියන්නේ. මට ලෝඩ් දෙකක් ආවා. ලෝඩ් දෙකෙන් එකයි මට එවලා තියෙන්නේ. මේවා සීල් වෙනවා. ටැංකි රතවලින් මගරි මොන හරි වංචාවක් වෙයි කියලා ඒව බලන්න මේවට සීල් වෙනවා. ඒ සීල් ටික ඔක්කොම කඩලා, මේ ටික ඔක්කොම කඩලා, ඒගොල්ලන්ට ආපු එක ලෝඩ් එක මගේ ලෝඩ් එකට දෙකම බාන්න මේ ඔක්කොම කඩලා. ඊට පස්සේ තමයි මේ මහජනතාව කුපිත වෙලා පාර ආරස් වෙලා මේ ඉතුරු ලෝඩ් එකක් ගන්න ගත්තා. ඒකට මේක නීත්‍යානුකූල සීල් මුකුත් නැහැ. හරිද? මේව මංගොල්ල ගෑම්. මේම වුණොත් එහම පාර ගෑස් ලෝරියක්, තෙල් බවුසරයක්, හාල් ලෝරියක් මුකුත් යන්න බැරි වෙයි. කොළඹින් මෙහාට මුකුත් නැහැ ගන්න පාරවල් වල නවත්තලා මංගොල්ල ගෑම් සිම්බාබ්වේ වගේ රටවල් වල පාරවල් වල මංගොල්ල ගන්නවා වගේ මේව කරයි. බඩගින් ඉන්නේ මූණකට හොදා ගන්න බැරුව ඉන්නකොට මට ඒව හැම දවස් මේ දවස් ටිකේම දැන් දවස් 10ක් විතර දගෙනවා. මට වේදනයි. ඒ වේදනාවට කතා කරන්න මට මේ දේශපාලන නැහැ. මම ඔය ප්‍රධාන පක්ෂේ එකෙක්වත් ගණන් ගන්න මිනිහෙක් නෙමෙයි. ජය! ඔබ බලන්න කොහොමද?
දැන්නේ තෙල් බාපු තෙල් මේ අපිට දෙන්න කියන්නේ නෑ රටේ අපි ඇවිල්ලා අපි මේ සෙඩ් එක නැතුව කඩෙන් ගහවන්නද තෙල් බලින් කියන්න බෑ නෑ නෑ ඉතින් ඇයි යාලගේ හිතවත්තුන්ට වාහන තියෙන බස් තියෙන හිතවත්තු ගෙන්න ගන්න මෙයාලා කරනවා අපි යවලි ඉවර අපි යවලි ඉවර මේ අතර ඉන්ධන අර්බුදය තවත් බරපතල කරමින් ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 130ක් දක්වා අද පෙරවරු වන විට ඉහළ ගියා. එය වසර 13කට පසුව වාර්තා වූ ඉහළම බොරතෙල් මිලයි. අද දින පැය 7.5ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඇතැම් ප්‍රදේශවලට මෙම විදුලි කප්පාදුව පැය 3ක කාලයක් පමණයි සිදුවන්නේ. අද පෙරවරු 8 සිට රාත්‍රී 11 දක්වා කාලය තුල අදියර දෙකක් යටතේ පැය 7.5ක් විදුලි කප්පාදුවක් සිදු කිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. ඒ අනුව උදේ කාලයේ පැය 5ක කාලයකුත් සවස් කාලයේ පැය 2යි විනාඩි 30ක කාලයකුත් වශයෙන් E සහ F කලාපවලට විදුලිය කප්පාදු කිරීමට නියමිතයි. සෙසු කලාප ලෙස නම් කර ඇති P Q R S TUVW යන කලාපවලට උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා කාලය තුල පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කරන බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ. එම කලාපවලට උදේ කාලයේ පැය 2කුත් සවස් කාලයේ පැයක් වශයෙන් විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති. මේ අතර මසකට වැඩි කාලයක් ඉන්ධන නොමැති තත්ත්වයේ හමුවේ වසා දමා තිබූ කැලණිතිස්ස බලාගාරය සඳහා ඊයේ දිනේ ඩීසල් මෙට්‍රික් ටොන් 4000ක් ලබා දීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවරගෙන තිබෙනවා. ඒ අනුව තිස්ස බලාගාරයෙන් මෙතෙක් විදුලි බල පද්ධතියට අහිමි වූ මෙගාවොට් 130ක විදුලි ධාරිතාවක් යළි ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් 6 දිනකට එරෙහිව ගොනු කර ඇති නඩුවක් ලබන මැයි මාස 30 වනදා කැඳවීමට කොළඹ අත්‍රේක මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. 2016 වසරේ එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් මහ කොමසාරිස්වරයා මෙරට සංචාරය කළ අවස්ථාවේ සිදු කළ විරෝධතාවයකට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා. මෙම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියරගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එෙහිදී මහේස්ත්‍රාත්වරයා අදාළ නඩුවේ විභාගය මැයි මාස 30 වනදා කැඳවීමටයි නියම කළේ. එදින සාක්ෂිකරුවන්ට අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළා. මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අප මත මුදා හැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් 6 දෙනා අධිකරණයේ හමුවේ පෙනී සිටියා. 2016 වසරේ එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද්දල් හුසෙයින් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුමුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ ඉදිරිපිට මාර්ගවල උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යයි චෝදනා කර විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් 6 දෙනාට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම නඩුව ගොනු කර තිබුණා. නඩුවේ විත්තිකරුවන් ලෙස විමල් වීරවංශ, ජයන්ත සමරවීර, මොහොමඩ් මුසම්මිල් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 3 දෙනා සහ වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ රොජර් සෙනවිරත්න යන අය නම් කර තිබෙනවා. නඩු කටයුත්තෙන් අනතුරුව පිටතට පැමිණි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසගෙන් මාධ්‍යවේදීන් පවතින වත්මන් දේශපාලනික තත්ත්වය සහ රටේ ආර්ථිකය පිළිබඳව ප්‍රශ්න කර සිටියා. අපි මේ තියෙන ආර්ථික අර්බුදය, විශේෂයෙන්ම විදේශ විනිමය අර්බුදය, ඒකත් එක්ක ඇතිවෙන තත්ත්වය ගැන අපි රටට කිව්වේ, ආණ්ඩුවට කිව්වේ. ඉතින් අපිව අයින් කරලා ආණ්ඩුව හිතන්නේ නැති විදේශ විනිමය හරහා උපයෝග ගන්න පුළුවන් කියලා. එහෙම උපයෝග ගත්ත නම් ඉතින් මේ විදිහේ තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. දැන් පස්සේ විදුලි බලය අත්හිටුවන්නේ නැහැ, කපන්නේ නැහැ කියලා කිව්වට දැන් අදත් කපන සැලැස්මක් එළියට දාලා තියෙනවා. ඊළඟට අද ගෑස් හිඟය දැන් තව උග්‍ර වෙමින් පවතිනවා. මේවා වෙන්නේ මේවා ගැන දීර්ඝකාලීනව හිතලා ගන්න ඕන තැන්වලදී තීරණ නොගෙන ඉන්න නිසා. ඒ කියන්නේ විශේෂයෙන්ම මුදල් අමාත්‍යවරයා මේකේ මේ අර්බුදය උස්සන්න වීම බලාපොරොත්තු වෙන කෙනෙක් නිසා. ඌට අවශ්‍ය මේ අර්බුදය උස්සන්න කරලා රට ඊටාම ව්‍යසනකාරී තත්ත්වයකට ඇද
ගොඩවට්ටල බටහිර උපාය මාර්ගයට අපේ රට ගොදුරු වීම සඳහා අවස්ථාව සලසලා දෙන්න. අගමැතිතුමා කියලා තිබුණා මේ 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 අමාත්‍යවරු මම කියන්නේ මේ යම් පිටසක් මේ ව්‍යාජ පුවත් සින්නන විදියක් හදනවා කියලා ව්‍යාජ පුවත් පළ කර තින්න කියපු නිසා තමයි මේ මේක උත්කට උනේ. ඒක නෑ ඉන්දන අරබුදයක් තිබුණේ නෑ ඉන්දන බා ගන්න බැරුව තමයි තිබුණේ. අගමැතිතුමා කිව්වත් කවුරු කිව්වත් ඒක මහා මෝඩ ප්‍රකාශයක්. මට කනගාටුවෙන් වුණත් ඒක කියන්න වෙනවා. මොකද ඉන්ධන හිඟයක් ඇති වෙන්නේ ඉන්ධන දවස් දෙකකින් තුනකින් නැහැ කියපු නිසා නෙවෙයි. එහෙමනම් දැන් ඉදිරිදී ඉන්ධන හිඟේ 100%ක් නැති කරලා පෙන්වන්නකෝ. ඔය කියන විදියට. මෙතන තියෙන්නේ මේ ඩොලර් අර්බුදය, විදේශ විනිමය අර්බුදය. ඒක නැහැ කියලා කියාගෙන කවුරු හරි ෂෝක් එකේ රැට නිදාගන්න හිතාගෙන ඉන්නවා නම් පහුවෙන්ද පාන්දර ආයේ ඔළුවට ලොකු පොල්ලකින් පහර කෑමකට ලක් වෙන්න වෙනවා. ඉතින් ඒක තමයි ඇත්ත තත්ත්වය. ඉදිරිදී ඔබතුමාලා ආණ්ඩු පක්ෂයේද කොහොමද වාඩි වෙන්නේ විපක්ෂයේද? අපි ඒක ඉදිරිදී කියන්න. පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.